චීනයේ වෙසෙන ලියූ නැමති එක්තරා පුද්ගලයෙකු හුවැන් ප්‍රාන්තයේ යොන්සොව් නගරයේ නැවතී සේවය කරමින් ඉඳ තිබෙනවා. එසේ සිටින අතරතුර තම නිවසටද පුළුවන් හැම වෙලාවකම යන්නට ඔහු අමතක කරේ නැහැ. එසේ ගිය එක්තරා දිනයක තමා නිවසේතර පැමිණෙන විටම කුමක් හෝ බර යමක් ඉහළ සිට පැමිණ ඔහුගේ හිස මතර පතිත වී තිබෙනවා. එහිදී ලියුගේ ගෙලට දැඩිසෙන් හානි සිදු වූවා පමණක් නොව ඔහු සිහිසුන්ව බිම ඇද වැටී තිබෙනවා. අනතුරුව පවුලේ අය වහාම ගිලන් රථයක් ගෙන්වා ඔහුව රෝහල්ගත කර තිබෙන අතර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සිහි ලබා ඔහු මාධ්‍යයට කියා තිබුණේ නිවසේ බිත්තියක් තම හිස මත කඩා වැටුණ බවටයි. නමුත් සැබවින්ම සිදුව තිබුණේ එය නොවේ. අනතුරුව සිදු වූ දේ නිවසේ සාමාජිකයන් විසින් මාධ්‍යයට කියා තිබුණේ මෙවන් කතාවක්. ලියෝ මහතාගේ නිවසේ ඔහු අවසන් වරට සේවයට යන විට කුඩා සුනකයෙකු ඉඳ තිබෙනවා. හස්කි වර්ගයට අයත් මේ සුනකයා නිවසේ ඉහළ මාලයේ සිට ලියෝ නිවසට එන දෙස බලාගෙන ඉඳ තිබෙන අතර ඔහුගේ පැමිණීමෙන් සතුටට පත්වන මේ සුනකයා ලියෝගේ හිසට ඉහළ මහලයේ සිටම එකවරම පැන තිබෙන්නේ ඔහු කෙරේ ඇති වූ ආදරේ නිසාමයි. කෙසේ වෙතත් ඉතා අධික බරකින් හා විශාලත්වයකින් යුතු මෙම සුනකයා හිසට පැනීම නිසාවෙන් 67 හැවිරිදි ලියෝගේ ගෙලට දැඩි හානි සිදු වූවා පමණක් නොව කොඳු ඇට පෙළට සිදු වූ හානිය නිසා ශල්‍ය කර්මයකට පවා බඳුන් කිරීමට සිදු වුණා. අනතුරුව යළිත් මෙවන් අනතුරු වීම වළක්වා ගැනීම උදෙසා නිවසියන් විසින් සුනකයාව නිවසේ පහළ මාලේ බැඳ දමා තිබෙනවා. කෙසේ වෙතත් මාස කිහිපයක් පමණක් වයසතිමේ හස්කි සුනකයා හට ඉතා ලාබාල වයසකදීම මෙතරම් දුරක් පැනීමට හැකිවීම පිළිබඳව නිවසියන් පවා දැඩිසෙන් කම්පණයට පත් වී තිබෙනවා.